මේකට දාන්න මම තෙල් හොයාගත්ත ගමම චාල්ස් මාත්‍යා මම ඔයාලා උගන්න ආපහු එන්න හොඳයි වෙලින්ටන් අපි කොහේ ගියත් මම්මගේ ෆෝන් එක ඔන් එකේම තියාගන්න ඔයාට පුළුවන් GPS වලින් අපිව හොයාගන්න තමයි රත්තරන් නාග ප්‍රතිමාව හොරකම් කරලා තියන්නේ. ඒ ප්‍රතිමාව නරක කෙනෙක් අතර ගියොත් එහෙම මේ මුළු ලෝකෙම තියෙන ලොකු අනතුරක. ඇත්තටම ওই ප්‍රතිමාවෙන් මොකද කරන්න පුළුවා? ඒ ගැන ඔයාලා පොඩ්ඩක්වත් වද වෙන්න ඕනේ නැහැ. ගිහිල්ලා ඒ ප්‍රතිමාව හොයාගෙන ආපහු මේ පන්සලටම බාර දෙන්න. මේක ගොඩක් වැදගත් කාරණාවක්. ඕ! මොකද? කාට හරි ඉවසන්න බැරි වෙලා. දැනගෙන ඇවිල්ලා ඉඳ දැක්කත්. ඔය ළමයාගේ බඩේ අවුලක්ද? එයාට අවුලක් නැහැ. හෙඩ්වඩ් මේ දවස්වල මේ ඉස්කෝලේ තියෙන තරගයකට සූදානම් වෙනවා. ඒකයි මේ. නැත්තම් හොද කොල්ලා. ඔන්නෝ හේතු නිසා තමයි ආ ඒ විදිහට හැසිරෙන්නේ. කොහොම හරි දිනන්න ඕනේනේ. අන්න ඒ විදිහට ඉඳලා තමයි අද උදේ ඉඳලා අපේ කොල්ලා පීට්සා හතරක්ම කෑවේ. මේ ඔය මේවා කියන්නේ නැපා හරිද? මං ගෙදරදී ගොඩක් පුරුදු නොවෙයි තත්ත්වෙට එන්න. මම මේ ඔයාලට කියන්න හැදුවේ ඔය කියන විදිහ නාගමූර්ති පින්තූරයක් අපේ සීයාගේ ඩයරිය තියෙනව දැක්ක කියලා. හැබැයි ඒක ඇත්තට ලොකු එකක් නෙවෙයි නේද? මට අද වගේ මතකයි ඔයාලගේ සීයා ඔය පින්තූරේ අඳිනවා. මගේ ජීවිතේ සුන්දරම මතකයන්ගෙන් එකක් ඒක. එයා 1960 අවුරුද්දේ තමයි අපිව බලන්න මෙහෙට ආවේ. අඳුරට. අනේ ආයෝ මං ඔයාලට කියන්න හැදුවේ. ඇත්තට මං ඔයාලට කියන්න දු ඔය පොත ඇතුළට දාගත්තා නම් හොඳයි කියලා. බැරි වෙලාවත් ඇසොත් එහෙම තෙමෙයිනේ. මේක තියෙනවා අමරණීය ආරක්ෂකයෙක්ට මේ ප්‍රතිමාව ආරක්ෂා කරන්න බාර දීලා තිනවා කියලා. ඒ උනාට ඔය කෙනාට ඒක හරියට ආරක්ෂා කරගන්න බැරි වුණානේ. මම අමරණීය නිසා ඔයාලා හිතනවා ඇති මම එකතරකට වෙලා ඉන්න නෑ කියලා. ඒත් ඒක ආරක්ෂා කරන්න ඕනේ නිසා මං එතනින් හැලවුණේවත් නෑ. අයියෝ ඒ කියන්නේ මේ ඔය ආදිතන හිටපු ආරක්ෂකයා? අනේ සමා වෙන්න. මම සීම්කාරා. අමරණීය රැජිනා. ඒයි! එකතරකට වෙලා ඉන්න බෑද? අරගොල්ලෝ දැනගත්තොත් එහෙම ආමෙ ඉන්නවා කියලා ඔක්කොම ඉවරයි. ඔයා අමරණීය ආරක්ෂකයෙක් නම් ඔයාට ලොකු බලයක් ඇති නේද? හරියට පියාඹන්න පුළුවන්, ගින්දර විදින්න පුළුවන් වගේ. ඔයා බයිස්කෝප් බලනවා හොඳටම වැඩි වගේ. හැබැයි මම ඉගෙනගත්තු මැජික් වර්ග දෙක තුනක් නම් තියෙනවා. ඒත් මට තේරෙන්නේ නැහැ. මොකද මගේ නාග මූර්තිය මගෙන් හොරගම් කළා නේද? මොකද හැමෝටම මේ වගේ නරක දවස් තියෙන්නේ. මං අමරණීයයි තමයි. ඒත් මාත් මිනිස්සෙක්. මට කාගේද අඩිසල් ගුණ වගේක් හම්බුණා අන්න අර පැත්තේ. මේ අඩිපාරවල යන්නේ අන්න අර පැත්තට. ඒක නෙවෙයි. අපි මෙහෙට ආවට පස්සේ ඔයාගේ බලෙන් ඔයාට දවල් හිණ වගේ වෙහෙම පේනු නැද්ද තාරා? දැනට නම් එහෙම නෑ හෙන්රි. හැබැයි ඉක්මනට මේ දේත් සිද්ධ වෙයි. ඒව කෙලින්ම යන්නේ අන්න අර කෝච්චිය දිහාවට. සද්ද කරන්න එපා. කවුරු හරි එනවා. කිසිම සද්දයක් දාන්න බෑ. තේරුණාද ඔයාලට? කවුද? ඔහොම පොඩක් ඉන්න. අපි මේ ඉන්නේ චීනේනේ. ඒත් නින්ජල ඉන්නේ ජපානේ නේද? ඉතින් එයාලා මොකද මෙහෙ? මන් දන්නේ කොහමද? මෙහෙනම් ජපානයට වඩා හොඳයි වගේ. මෙහෙදී අපිට කරන්න දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වගේ හොරකල්ලෙකට බැඳලා හොරකම යන එක. අනිත් එක තමයි වීඩියෝ ගේම් ගහන එක. අන්න හරි. අපි වගේ අයට මේ වගේ වැඩ නම් හරිම සුළු දේවල්. මතකයි නේ කාලේ? මේක කිරි ගහද පොල්ලෙන් ගහනවා වගේ වැඩක්. හේයි! ඔයා උදේ ගඩ ගැස්සුවේ. අපෝනේ ඔය තමයි කරන්නේ ඇත්තේ. ඒකද කොහොමද අච්චර දුරට දැනුනේ? බ්‍රෝ, නින්ජලට ඕනම ගඳ සුවඳක් දැනෙන ඉවක් තියෙනවා. ඔය තමයි ඒක කරේ. නෑ නෑ, ඔයිප තමයි ඒක කළේ. මේ රත්තරන් නාගමූර්තිය මේ කෝච්චියේ කොහේ හරි තියෙන්න ඕනේ. ඒ සිංකාර කොහටද ගියේ? ඔහොම ඉන්න. මේ දොරේ හැපැත්තේ මොකක් හරි බලගත දෙයක් තියෙනවා කියලා මට දැනෙනවා. ඔව්. ඒ කියන්නේ එතන නාගමූර්තියද තියෙන්නේ? ඒකම කියලා කියන්නේ කොහොමද? ඔය කියන දේක් ඔයාලට තව ටිකක් හිමින් කියන්න බැරිද? නියම වැඩක් නේ කරේ තාරා. කෝච්චි ඉන්න හැමෝටම ඇහෙන්නේ නැති. මේ කෝච්චිය ආйти මට. ඔයලා මොකද මෙතන? අන්නරියගව නාගමූර්තිය තියෙනවා. ඒ කියන්නේ ඔයලා මේ ප්‍රතිමාව ගැන දන්නවා. ඔව්. අපරාධි ළමයිනේ ඔයලා මට ඒක ගැන කිව්වේ. කිව්වද? යා! මොස්ටර්, අපිට අන්න දෙන්න. අපි මෙයාලව දැම්ම ඉවර කරලා දාන්න. නෑ, ඕනේ නෑ. මේක තමයි හොඳම වෙලාව මේ ප්‍රතිමාවට මොන වගේ බලයක් තියෙනවද කියලා හොයාගන්න. මාමේ කියන දේ ගැන අසනු මැනවි. නාග බලයෙන් මෝට දඬුවම් කරනු මැනවි. Thank you.
තරමේ දැන් අපි දන්නවනේ ඒ බලේ කොයි වගේද කියලා. මේක තමයි ඔහෙලගේ ජීවිතේ අන්තිම මොහොත. මේකේ වාතය ඉවර වෙනකොට ඔහෙලත් ඉවර වෙනවා. එඩ්වඩ් ඔයාගේ ජීව වායුව මෙතන යවන්න එපා. ඒ වුණාට ඒක මගේ බලනේ තොරයි. එනවා. අපිට මේක ගැන හොයන්න තව ගොඩක් දේවල් තියෙනවා. ලෝකේ අල්ලන්න තව මහන්සි වෙන්න එපැයි. තවදයක් මම ඔයාලට බොන්න ගොළුබිලි සුප් එකක් හදුවා. ඒක නිකුත්. ගොළුබිලි සුප්. මම වෙලින්ටන්ට කතා කරන්න. එයා view බේරගනි. මේක වැඩ නැහැ කියන්නකෝ. අපි ගොඩ පුංචිින්ද මේකට සිග්නල් එන්නේ නැහැ. ආ අපිට තිබ්බ එකම අවස්ථාවත් ඉවරයි. සමා වෙන්න. හිරකරගින් උත්සාහ කළා ඒ බැරි වුණානේ. චාල්ස් ඔයා ඇත්තටම හිතනවාද අපිට වෙලින්ටන්ට පණිඩයක් යවගන්න පුළුවන් වෙයි කියලා? අනිත් එක ඇ කොහේ ඉන්නවද කියලා කවුද දන්නේ? එහෙම මේ කොණ්ඩ බඳපු චීනෙක් කැවිලා ලෝකේ අල්ලන් හදනවා. අපි මෙහෙන් ඉර වෙලා. හරි ඒවලි වැඩක් නැහැ. වෙලින්ටන්ට කියලා අපි බේරගන්න එන්න කියලා. වෙලින්ටන් කතා කරන්නේ මං ගොඩ බෑවා දුම්රිය ස්ථානයක. ඔයාගේ ෆෝන් එකෙන් මට අන්තිමටම සංඥාවක් ලැබිලා තින්නේ මෙන්න මෙතනින් තමයි. මං දිගටම අමතුම් ගන්නම්. ඒ වගේම තව ක්‍රමයක් හොයාගන්නම් ඔයාලව සම්බන්ධ කරගන්න. අපි ඉක්මනටම හම්බ වෙමු. හැමදේම හොඳින් සිද්ධ වෙයි. අපි මේක ඇතුලේ මැරෙයි. කතා කරන්න එපා. අඩුම තරමේ හෙල්ලෙන්නවත් එපා. හැමුණොත් ඔක්සිජන් ටික අඩු වෙයි. ආව අදහසක්. අපි දැන් කරන්න ඕනේ යෝග කරන එක. හොඳයි එහෙනම් එකත් කරන්න. අපිට උස්ම ගන්න දින අන්තිම ඔක්සිජන් ටිකත් නාස්ති කළ දාන්න. හරි මට තේරුණා. මං හිතන්නේ මං දන්නවා මෙතනින් බේරෙන්න මොකද කරන්න කියලා. ඔන්න බලා ගන්න. හරි ඊළඟ පාර මං පයින් ගාදී ඕගොල්ලෝ මේක තල්ලු කරන්න ඕනේ. ඒක නම් නියම වැඩක් හෙන්රි. ඔයාටත් එහෙනම් යමක්ම පුළුවන්. දන්නානේ ඔයාලා මේ හෙන්රි කඩ. මෙයා ගන්න. මංගව ප්ලෑන්ස් පහක් තියෙනවා. අංක 1 යැන්සු හොයා ගන්නවා. 2 එයාවයි නින්දලවයි පරද්දනවා. 3 රතන නාගමූර්තිය ගන්නවා. 4 ඒකේ තියෙන බලය ආපස්සට හරවල අපි ආයි හිටපු තත්ත්වෙටපත් වෙනවා. ඒ කියන්නේ ලොකු වෙනවා. එතකොට 5 වෙනි එක ඒ මූර්තිය ආපහු පන්සලෙන් බාර දෙනවා. හොඳයිනේ. වැඩේ ලේසි නේද? ඒකයි මම වේගෙම කියාගෙන ගියේ. ඔයාට මොනවාරි මග හැරුන්නේ නැහැ කියලා ෂුවර්ද? ඔය ඔය දේවල් ඔහම කිව්වට අපිට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙච්චර පොඩියට ඉන්නකොට අපිට කොහෙටුණත් යන්න ලොකු කාලයක් ගත වෙයි. අඩුමතරමේ අපිට අර දුර්ගාවටවත් යන්න පුළුවන්ද? මං ඒක දන්නවානේ. මං අදහසක් දුන්න විතරයි ඒක ක්‍රියාත්මක කරන්න හැටි හිතුවේ නෑ. ඒක නෙමෙයි ඔයාට උදව්වක් වෙන මොනවා හරි පෙනුන නැද්ද ටාරා? තාම නෑ. නෙවිල්! එයාට මුකුත් වෙලා නෑ. සමාව වෙන චාල්ස්. නෙවිල් මට තොරෙන් මගේ බෑග් එක ඇතුළට දන්නවද මේ මුකුත් ගන්න ගොඩක් විනාශ කරලා දාලා තිනවා. ඇත්තම කිව්වොත් මම එපා කරපු සත් තමයි. දැන් මේ මුගඩියට සිද්ධ වෙනවා ඒ වලට හරියන්න අපිට ප්‍රයෝජනවත් දෙයක් කරලා දෙන්න. දැක්කනේ මං කිව්වේ මෙයාගෙන් වැඩක් ගන්න පුළුවන් කියලා. අර දැක්කද තව කෝච්චි පෙට්ටි දෙකයි තියෙන. ওই දෙකෙන් එකක අනිවාර්යයෙන්ම රත්න නාගමූර්තිය තියෙන්න ඕනේ. දැන් එතකොට ඔයා කියන්නේ මේ කෝච්චියත් මෙච්චර හයියෙන් යන වෙලාවේ අපිව ගිරින්න බලාගෙන ඉන්න මේ සතාගේ පිටුඩ නැගලා රත්න නාගයව හොයාගෙන යමුයි කියලාද? අනිවා වැඩේ දෙන්න තියන්නේ. ඒත් අපිට යන්න ඕන තැනට මෙයාව යවන්නේ කොහොමද? ගෙදර ඉන්නකොට නම් මං එයාට යන්න කියලා කිව්වොත් මෙයා නිකම්ම යනවා. ඒත් සමහර වෙලාවට නම් එයා යන්නේ නැහැ. අපි ආව අශේක් වගේ නම් පදින්නේ මෙන්න මෙහෙම කකුලෙන් පාරක් ගහලා බලමුද? ඔන්න බලන්න. ඈ බලන්න මොනවද? ආ පොළන්න නේද? තාරා ඔයගේ බලයටවත් බැරි වෙයිද මොකක් හරි කරලා මෙයාගේ වේගෙ පොඩ්ඩක් බාල කරලා දෙන්න අයියෝ. මං උත්සාහ කරන්නම්. ඕ කට්ටිය මොදින්නේ අපේ හිටපු තරම් එක අමාරු නෑ නේ. අනේ මොකට කියනවද ඉතින්? මේ අමතන්නේ රාජාලියා මොකටි පැටව දැම්මම ප්‍රතිචාර දක්වන්න. චාල්ස් මහත්තයායි මං කරලා ඔය වෝකි ටෝකි එකේ මොනවද කියන්න. රින් රින් චෝ චෝ රින් චෝ අනවසරයෙන් වෝකි ටෝකි පාවිච්චි කළාට මේ ගහපු දඩේ නම් හොඳටම වැඩි. මම මේ හදිසි ආපු ගමන් සල්ලි කීයක්වත් ගෙනල්ලත් නැහැ. හරි හිලව්වට මේ කබායේ තියාගන්නකෝ. SMS එකක් නම් නෙවෙයි ඉතාලිය එකක්. අදහසක් කාටවත් වෙන්නේ නැද්ද?
ඔයා නූල් බෝලයක් අරගන්න. චාල්ස් ඉලාස්ටික් කෑලි ටිකක් ගන්න. එඩ්වඩ් මොකක් හරි බරදයක් හොයාගන්න. හරියට ජිල් බෝලයක් වගේ. ඔයා මේ කරන දේ හරි කියලා හොඳටම විශ්වාසද? සාමාන්‍යයෙන් චාල්ස් නෙමෙයි වගේ අදහස් එන්නේ. එහෙම හිතන්න එපා. මටත් ඉදරින්දලා සුපිරි අදහස් එනවා. තේරුණාද? මට ජිල් බෝලයක් වගේ එකක් හම්බුණා. ඒක මේක ජිල් බෝලයක්ම තමයි. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේක අර පේන තැනට විදින එක. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ නූල එල්ලීලා යන්න. අතාරින්න. මේ
පණිවිඩේ ගිහිල්ලා චාල්ස් මහත්තයාගේ අතටම දෙන්න ඕනේ. එයා මේක දැක්කහම එයාලව ගන්න ඕන තැන හරියටම ඔයාගේ අතේම මට ලියලා එවයි. යන්න දිගටම පියඹලා යන්න. එයාලව හම්බවෝ. ඔයා නම් පරිමියෙක් නෙමෙයි වෙන මොකෙක් හරි දියෙක්. අවසරයකින් තොරව පරයේ කූඩුවක තබා ගැනීමේ වරදට ගහන කුරුළු බද්ද. මේ වෙස්ට් එක ගලවලා දුන්නොත් මදි වෙයිද? අන්නකෝ ඔයා දැක්කද පිරිමි ළමයි තුන්දෙනෙකුයි තව ගෑනු ළමයෙකුයි මේ පැත්තෙන් යනවා. හරි කියන්න පුළුවන්ද කොයි පැත්තටද ගියේ කියලා? මම තමයි ඒගොල්ලන්ගේ සුබ සාධක නිලධාරියා. තවත් සුද්ධයක් දාන්න වගේ හදන්නේ. හරි මෙයාලත් එක්ක සටන් කරලා දිනන්න බෑ. හැබැයි මෙයාලට දුරට සුන්දන් නිසා මගේ ජීවයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. හොඳ ප්ලෑනක්. ඇත්තටම මං හිතුණා මෙහෙම කියන්නේ ඔය හොඳට ගඳ ගැස්වන්න ඕනේ. ඒකට ඕනේ වෙන්නේ එක වායු අංශෝක් විතරයි සහෝදරයා. පෙරලන්නට විදියට අකුණු ගස්සපු එක නම් සුපිරි. මං කිව්වේ බොරුද? ඔය කොල්ල බයිස්කෝප් බලනවා හොඳටම වැඩි. ඔය ඔයා දැක්කේ පොඩි දෙයක්. මේ මුද්ද දාගත්තාම මගේ බලේ දෙගුණ දෙගුණ වෙනවා. තේරුණාද ඔහෙට? දැම්මම මගේ නාග ප්‍රතිමාව දෙනවා කොණ්ඩ බඳපු චීනා. ඇත්තටම මෙයා ලස්සනට හිටියට බුදුම විදියට කේන්ති යන කෙනෙක් වගේ නේද? ඔය අමරණීය කෙනෙක් වෙන්න ඇති. ඒත් අපි දැන් බලමු ඔයාට මේ නාග මූර්තියත් එක්ක හැප්පෙන්න පුළුවන්ද කියලා. මේ කියන දේ ගැන අසනු මැනවි. නාග බලේ නැව කුඩා කරනු මැනවි. මේක උස්සන්න මට උදව් කරන්න. අසනු මැනවි. නාග බලේ නැව කුඩා කරනු මැනවි. මෙහාට. මටම වැදුණා නේද? නාගරාජෝ අවදි බං මොහොත නැවත හිටපු තැනට මපත් කරන්නේ නාගෝ මම කිව්වා අපි අන්තිමට ලොකු වුණා හැම දෙයකටම ස්තුති යාළුවා දැන් ඔයා බෑග් එක ඇතුළට ගියා නම් හොඳයි බලන්නකෝ මට වෙලින්ටන් ගෙන් මැසේජ් 1000ක් විතර ඇවිල්ලා වෙලින්ටන් කොහොමද සමාවෙන්න රිප්ලයි කරන්න බැරි වුණාද දැන් මම ඔය පොස්ට් එක එළියට පන ගන්නවා හෙලිකොප්ටරේ ඇතුළට ගන්න හැමෝම සූදානම් වෙන්න
ඇත්තටම කිව්වොත් ඒක ගොඩාක් දිග කතාවක් බාර මැඩම්. එහෙනම් මෙතන ඉඳලා තේරුමක් නැහැනේ. ගියානම් හරි. හොඳ වෙලාවට යට මෙහෙම උනේ මට අහුණා නම් එහෙම මන් දන්නව යට මොකද්ද කරන්න කියලා බේර ගන්න කවුරුත් නැද්ද මාව බේර ගන්න ඔයලට පුළුවන් ද මට පොඩි උදව්වක් දෙන්න අනේ එපා අනේ එපා අනේ එහෙම කරන්න